පරටහයි විනාඩි හයයි තත්පර දොළහයි දැන්. ඔබසා දෙන්නේ ජාතිගන්න දුලිය සොදේශී සේවේ අනුව එකයි දශ මහත අනු එකයි දශුම නවයට ධර්මානු ශාසනනාශත්‍රවනය කරනට පහෙක් වෙන්නයි දැන්නවට ආරාධනා. ධර්මානු ශාසනාව ධර්මාම ශාසනාව පවත්වනු ලබන දේශ කියණන් වහන්සේ, කඳාන පොල්පිටිමූ කලාන අශෝකාරාමවාසී, සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානා්චාර්ය, කඩවත මාවර මණ්ඩිය සිරි ගෞතම සදහම් ආරාමයේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කතිකාච්චාර්ය, ශාස්ත්‍රපති, පූච්චපාද පොල්පිටිමූ කලානේ පඤ්ඥාසිරිී ස්වාමින්ද්‍රයණන් වහන්සේ. ඇදහවතුනි දැන්නපි පන්සිිල් සමාධැන්වීමට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාධූ සාධූ සාදුූ නමුතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නමුතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නමුතසේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ, Buudhang sareang gacai Budang sarenang gacaamigammbang sarreang gacaami Dammbang saren gacaami sanggang saren gai sanggang sarenanggacaami Dutiyampi budhang sarren gacaami Dutiyampi buddang saren gacaami Dutiyampi දmbang sarren gaczaami Dutiampi damang saranang Dutiyampi Dutiampi sanggang saranang Dutiyampi Dutiampi sanggang saranang Tatiyampi Tatiampi budang saranang gacami. Tatiampi budang saranang gacami. Tatiampi damang saranang Tatiyampi Tatiampi damang saranang gacami. Tatiampi sanggang saranang තතියම්පි සංගං සරණං ගච්ඡාමී තිසරණ ගමනං සම්පන්නං ආමභහන්තේ පානාාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමී පානාාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමී අදින්නාදාානා වේරමනී සික්කාපදන් සමාධයාමී අදින්නාදාානා වේරමනී සික්කාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාර වේ රමනී සික්කාපදන් සමාධයාමී කාමේ සුක්මිච්චාචාරා වේරමනී සික්කාපදන් සමාධයාමී මුසාවාදා වේරමනී සික්කාපදන් සමාධයාමී මසාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජ්‍යපමාදට්ඨානා වේරමනී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමනී සික්කාපදන් සමාධයාමිී විසරණේ නැ සද්ධින් පංචසීලන් දම්මං සාධකං සුරක් හිතංකත්වා අපමාදේන සම්පාදේතමභන්තේ සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස් සුනන්තු සග්ගමොක්කදං දම්මස්සවනෙ කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවනෙ කාලු අයං බදන්තාාසාදුසාදුසාදු නමෝතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ස්වාකාාතෝ භගරතා දම්මෝ සන්දිි්ටිකෝ වකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ වි්ඥෝහිති ධර්මස්්‍රවනාවිලාසී සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්. කල්ප ගානකින් පහළවන්නු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනට ලැබීම ඔබ සියරුදනාගේ ඒවගේ ලෝකවාසී සීරුදනාගේ පුුණ්‍ය මහිමය උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළි බඳව තමයි අපට තියෙන එකම ප්‍රධානම සාධකය ඒ බුදුරජාණන් වහන්සේ මොනවිදියේ ජීවිතයක් ද ගත කරලා තියන්නේ නැත්තං උන්වහන්සේගේ සම්පූර්ණම එගුණ මොනවාද ඒ බුදුරජාණන් වහන්සේ පහළ වනේ කුමන කරුණකටද ඒ බදුරජාණන් වහන්සේ අපට ලෞකික ලෝකෝතර සුවය සලසාගන්න මංහෙළි පෙහෙලිකරේ කුමන ආකාරයෙන්ද මේ සියලුම වාර්තාටික අපිට ලැබෙන්නේ ඒ උන්වහන්සේගේ බුද්ධ වචනය තුළින්. එනිසා ඒ ධර්මය අපට අද තියෙනවා සූත්‍ර දාහත්දාහස්සිය පහක් පමණ ප්‍රමාණයකින්. ඒ ධර්මය තුළ නිතර නිතර ධර්ම නැත්තං උන්නාසගේ දේශනාව. විග්‍රහ කරන පාටය තමයි ස්වාක්කාතෝ භගවතා දම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් ේති තබ්බෝ විඤ්ඥෝහි. ඇැ තොට පළමයම ඔබ පින්නතුන්ට අපි කියල්ලන්න කැමති මේ පාටේ සරල අර්ථය තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කළ ස්වක්කාතයි මුල මැදාග පිරිසිුදුයි. ආධිකල්්‍යයානම් මජ්්‍යයේ කල්්‍යයා නම් පරියෝසාන කල්්‍යයානම් සාත්තං සභ්‍යන්ජනම් කියවල පරිපුන්නං පරිසුද්දම් බ්‍රහ්මචරිය. එටකොට සම්පූර්ණ පිරිසිදුහු ප්‍රක්්මචරය නැත නිවන් මග දේශන වෙන ධර්මයක් මේ තියෙන්නේ. මේකට එකතු කරන්න කිසිම දෙයක් නෑ. අඩු කරන්න දේකුත් නෑ වැඩි කරන්න දේකුත් නෑ සමස්්‍රය දේශනා කරල තියනවා. ඊළඟට වනාසේකි ධර්මය සන්ධීට්ටිකයි මේ ජීවිතයේදී අවබෝධ කරන්න පුළුවන් ධර්මයෙකුයි ලට අකාලිකයි අකාලිකත්තේ ගැන තමයි අපි විශේෂවධානයක් මේ දේශනවිද ොමු කරන්නේ අකාලික දහමක් ඕනෑම කාලයකට වලංගු දහමක් තමයි බදුරජාන් වන්සක ධර්මය ඊළඟට ඒහි පස්සික ගැන්න අපට ඇවිත් බලා පිළිගන්න කියන තරමට නිර්මල පිවිතුරු ධර්මයක් ඕපනායිකයි කියන්නේ ජීවිත මේ ධර්මය ගලපල බලල පිළිගන්න පුළුවන්. අනිත්්‍යරේට ගැලපු හැකි ඇසසා අනීත්‍යයි ඇත්තද බලන්නකට ඇත්ත කනානී්‍යයි නාස අනත්්‍ය දිවානි්‍ය කයානි්‍යයි ඊළඟට මේ ධර්මය පච්චත්තං වේදි තබ්බෝ වි්ෝහිී ඒන්න ඒ. කෙනගේ තුල්ල තිබෙන්න ප්‍රඥාවට අනුව තමයි ඒඒ කෙන අවබෝධ කරන්නේ. එහෙම නැතුව දැම එක සමහරයි විස්තර කරන්නේ මේ තමාගේ ඥානයට අනුව තමයි මේ ලෝකයේ අවබෝධ කරන්න කියන එක. එහ තමාග නුවනට අනුව තමයි බුදුරජාණන් වවාසගේ ධර්මේ ඒ ඒ කෙනාට තේරෙන්නේ. එමනැතුව එයාට මේ අමුතු ඥානයක් පහල වෙනවාගේ දෙනෙවේ. සමහරයකන්න මේ අපි පිටතියෙන ඥානයටටන අපි මේ තේරුම් ගත්තගේල. තැම ඉපරේද ඔස්වේඩියයා ඉඳලාපු කෙනෙක් කාන්තාවක් යවලක් මාතයේ කතාගන්න කොට ඒනෝනා හත්මේ පැදිලි කරන වර්තමානයේ බුද්ධශාසනයට හානිදායක සහර භික්‍ෂූන් පහළ වෙනවා. බැරදි විග්‍රහයන් කරන. ඒ අතර එක භික්ෂුවක් දැනට මේ ඕස්ේලියයා වලට එමෙනන පිටරටොල්ලොලයායනෝ ලංකාව හැමතම දේශ කරකරයනො මාර්ගඵල මේ දැන් දෙනවා දයාන වලට මේ දැන් පත් කරන දී වගේ මිත්‍ය වැඩ පිළිරල යන අයින්නෝ. එතකොට මේ පටිච්ච සමුපපාදයේ පටිච්ච කියන එක විග්‍රහ කරන්නේ පටි ඉච්ච පටිච්ච තොරේ වගේ. ඊළඟට චපස් ආයතන සූත්‍රය ගැන කියවනොකට කියන්නේ චර්කයන්නේ පාලියින් හය කියන එක ආයතන හයක ස්පර්ශය ගැනයි මේ කියවෙන්නේ චප්පස් සායතන සූත්‍රයේ ච් චප්පස් සායතන ඉති මේගොල්ලො මේ පුදුමාකාර විදියේ මහා දැවන්ත ගෞරවයක් හානියක් බුද්ධ සාසනයට කරනවා.ව ඉතින් ඒ නිසා මේ ධර්මය කියන එක අපි සැබෑ ලෙස දැනගත යුතුයනවා. ඒ කාන්තාව එතකොට තේරුම් අරගෙන ඉන්නේ මට තේරණ විදියට දැන් ඒ හාමුදුරුව විග්්‍රා කරපු විදියට මට දැන් මේ ොදට මම නොවේ මගේ නොවේ කියන එක මට තේරෙනවා කියනවා. මට දැේ ගේ මහත්තයට මංන් සේවේ කරට මට යාව මන් සේවේ කරගෙන ඉන්න විතරයි එච්චරයි. මට මේ මගේ කියලා ඇලීමක් නෑ මගේ දරුවටත් එච්චරයි. ඒ වගේ ඉතින් ද මේ කියන විදියට මේ මෙ අනාගාමී තත්වය ඉන්න ඕන. මංගේටස ප්‍රශ්න කරගෙන කියිය ප්‍රශ්න කරගෙන කියල මංඟව ඔයා සත්තු අරනවාද. ඒපරිකව සත්තු මේ සා කෝම්ඹිය කර මේ මරනවාදක මරනක මංකෝ දැ එතකොට දැන් දැන් ඔය වගේ ඉහල තලයක දියුණකට ගක්ෙන මේ ආර්ය සීලයකන ඉන්නේ තඔයා හෙම කරනවා නිරසම එක එක පංච සීලේ ගන දාලා බලපුවා ඒට නිරුත්තරයි එතට දැන්න්කව මේක විදික්‍රමයට අනුවතමයි මේ ධර්ය ධර්මය ගමන් මාවත තියන්නේ මේක ආනු පුබ්බි කතාව පිළිවෙල කතාවට අනුව යන්නන්නේ මේ ධරුණු මාර්ගගේ පළ මේ සීේ පළමම සද්ධාවට එන්න ඕන තර ඒ භික්‍ෂුව කියල දීලා තියෙන පළබුව ප්‍රඥාවෙන්ඩඕන ශෙල්ලාමයි ප්‍රඥාවවෙන්නේ ත ප්‍රඥාව සල්ලාම් පහල වුණනා අපිට කරන්න කිසි යන්නන්නේ ටක්්ගල අපි රහත් වුණ ප්‍රඥා පහළ වුණයි තොට මේක පළවෙනි පියවර රහටයට බුදුරජා වන්සේ පැහැදිලිෝ දේශනා කරන්නේ ශ්‍රද්ධාවයි ශ්‍රද්ධාව කියන්නේ සද්ධහති තතාගතස් බෝධී බුදුරජාණන් වන්සේගේ අවබෝධය පිළිගැනීම ො ුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි පිළිගන්නන්නේ උන්වහන්ස දේශනා කරපු ධර්මය තුළයි එතට මේ ධර්මය තුළින් අපි බලනව ඇත්තටම ඒ ධර්මයවෙක් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියන ගුණ මේ ධර්මය තියෙනවාද මේ ධර්මය මැනවින් දේශනා වෙලා තියෙනවද තුො අපිට මේ වර්ෂ දහස්ගානක ඉතිහාසේ තුළ දෙදස් පන්සේ හැට දෙකක් වූ ඉතිහාසේ තුළ ම ්‍රමණයකුට හෝ බ්‍රාක්්මණයකුට දෙවෙකුට හ මාරයකුට බ්‍රහ්මයකුට පුළුවන් වෙලා නෑ බුද්ධ වචනය හවල් තැන වැරදී කියලා කරුණු සහිතව ඔප්පු කරන්න. කිසිම කෙකුට බැරවෙලා තියන කරුණු සහිතව නිකන් කියනවා ඔය උුදු හාමුදුරු දේශනා කරාට කෝ එක කතා කිව්වට කරුණු සහිතව කියන්න බෑ ලියවිල්ලක් නෑ. නමුත් අනිකුත් ආගමික ශාස්ත්‍රවරුන්ගේ ප්‍රකාශ ගැන කරුණු සහිත දේවල් තියනවා දැව අපි ගත්තොත්තේම ඒ දේශක ඒ ආගමික දේශනාවට අගවරුවය කරන සඳහන් කරන්නේ බුදුදහමේ තියන යථාර්ථවාදී භාවයගැන පහැදිලි කරන්න දැන් මේ විෂුවනි සීවසේ ලෝකයේ පහලවෙච්ච ස්වේෂ්ටම විද්‍යාය ඇල්බ ටයින්ස්ටන් තඇල්බ ටයින්ස්ටයින් කියන්නේ ම ඒුස්හස යම් තැනක තබනවනන් ඊට වඩ ඉහලම් බදුජාණන් වසේ තබමි කිය මොදයා කතෝලික බැතිමති එතොට විශවනිසය වසේ ලෝකයේ පහලවෙච්ච ශ්‍රේෂ්ටම ධර්ශනකයා තමයි මගද නවන්නේ බර්ඩන් රසල් විශනිසස ලෝක පහලවෙච් ශ්‍රේෂ්ටම දර්ශනකය බර්ඩන් රසල් එතටම් බර්ඩන් රසල් නොටට ක්‍රිස්්ටිය ඇයි මම කිතුුණුවකු නොවයේ කියන ග්‍රන්ථයේදී පහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉහලින් තබල කතා කරනවා තවත් දර්ශනයකයෙක් ඉහලින් බල කතා කරනවා නමුත් ජේසු වහන්සේව ය ඉහලින් තබන්ඩි නෑ එතකොට මේ කරුණුවලින් අපිට පැහදිිවේෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අනෙකුත් ඒ ධර්ශනිකයන් විද්‍යාඥයන් ඒවගේම සමහර ගනිතඥන් මේ ලෝක ාලවේ විධ ගතුම් බදධමතු පැහැදිලෝ දැකල තියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියන සත්‍යවාදී බව එතොට මේ සත්‍යවාදී බව ඒ නැත්තැන් ඒ සත්‍යවාදී බවට එරහිව කිසි කෙනෙක් මෙතෙක් කරුණු සහිත ලියවිල්ලක් නෑ ද එවන් ආනල් ආසිාව යාෝක ලයිට ඒශය කියල දැක්ක බදුරජාණන් වන්සේව එ එනිසා මේම සඳහන්කර ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තින ගුණ ම නොවේ කියන්න්න පුලුවන් කෙනෙක් මෙතෙක් ලෝකයේ පහළ වන්න. තොර ඒ වගේ ධර්මයකටයි අපි උරුමකං කියලා තියන්නේ ඒවගේ උදාර ධර්මයක් උරුමවෙච්ච බේ බෞද්ධ ජනතාව ඒ ධර්මය ප්‍රතිඵල නෙලා ගන්නඇතුව මැරිලෑනයක තමයි තියෙන ප්‍රලම සෝචනීය තත්වේ. මොද ඒ ධර්මයට වඩා ඒගොල්ලො වෙන වෙන දේවල් පසු පස ගමන් කිරීම ඇති වෙලා තියෙනවා. මිට කල්නුත් අපි මේ ගුවන් විදි සංස්ථායිකරපු දේශනාවවිදි පැහදිලි කරලා දුන්න අපි මිත්‍යා විශ්වාසහො මොනතරං ඇලිගැලි වාසය කරනෝද කියලා. මේ අකාලික වූ ධර්මයේ පැත්ත කරදාල අපි කැමතිවෙනවා මේ තාව කාලික සැනසීම් ලබන්ඩ සමරලාට ජෝතිසේ වගේවෙන් උපගරහොයන්ඩ බලාපොරොත්තු වෙනවා. එනිසා කේන්දරවල පිහිට ලබා ගණ්ඩාදනවා. නැකත්වල පිහිට ලබා ගණ්ඩාදනවා. ඊළඟට ග්‍රහයන්ගේ යම්යම් බලපෑම අපි තියෙනවා කියල එහෙම කියන්නා දනවා. ඒ එකක්වත් බුදුරජාණන් වන්සේ සූත්‍රපිටගේ දේශනා කරල නෑ. කාටවත් ඒවා එහෙම නොවේ කියල අභියෝග කරන්නත් බෑ ත උනාසි දේශනා කරන්න තෙරුවන් සරණගේ ආර්යශ්‍රාවකයාට සෑම වෙලාවක්ම සුබනකතා. යම් උදෑසනකා අපි පින් කරනවාද ඒ සුභෝ දෑසන යම් දවලකාපි පින් කරනවාද එක සුබදවාලා යම් රාත්‍රිය ග අපි පින් කරනවාද ඒ සුභරාත්‍රිය බින්නන්ද මේ බදුජාණන් වන්සිටි ධර්මය කාලිකයි. ඕනෑම කාලයක ප්‍රතිඵල ලැබෙනවා අපිගේමක උනාාස දේශනා කරනවා යම් කෙනෙක් මෛත්‍රිය වඩනවනං අපිගේමක දස දිසා භහාවන වඩනවන එයාට ආනිසංසේඉ කුල්හක් ලැබෙනවා. හොදට නින්දයනෝ හොදට හැරෙනවා නරක සිහින දකින්නේ මනුෂ්‍යයන්ට පිය වෙනවා අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. දෙවරු රකිනවා. ත දැ මේක බයි ික් ඉදිරියට තියෙන ම මේ ටික රගෙනව සඳහන් කරන්නේ යම් කෙනෙක් සැබෑ මෛත්‍රී භාවනාවට ආවොත් පටල වගන්න නැතුව එයාට අ මනුෂ්‍යන්ට ප්‍රියවෙනවාගේන එක පැහැදිලිෝ තියෙනවා. මේක කරලා බලන් ඕන. ද අදාපි කරන්නේ එහම කරන්න නැතුව කෝ ඉ මේ බුද්ාගම තිබුණ කියලා නැතම් මේ බුදුරජාන්සක ධර්මය ඒකාලෙ තිබුණට මේ කාල වලංගු නෑන කියලා. කීකි ඉන්න බිරිසක්ටමය දඉන්න මේ කරන්නේ කරන්න ඕන ත මෛත්‍රී භානාව කරන්න අපිට කියලදීල තියෙන්නේ දවන එක සූත්‍රයක් අපිට තියෙනව අනුරුද්ධ සූත්‍රය මහත්ගත චේතෝ විමුත්ය අප මන්‍ය ේතෝ විමමුත්තිය ඉලට කරණයීම මෙත සූත්‍රය මේ ගැන සඳහන් වෙනවා අපි මහත්ගත විදියට වඩනකොඩට අපි වඩන්න ඕන ඒඇනෙ තමන්ගෙන් පටන් අරන් තමන්ගේ නිවස තමන්ගේ ගම්ම තමන්ගේ නගරය තමන්ගේ දශය තමන්ගේ රට්ට තමන්ගේ ලෝකය සියලු ලෝක ඊළඟට ඒක දිසාවලට වඩනවා මහත් දැන් අප මන්‍ය වස්සයෙන් අප ප්‍රමාණ වශයෙන් වඩනෝ අප මං්‍ය චේතූ විමුත්තිය තො උතුරු දිසාාව උතුර අනුදිසාාව නැගෙන හිර දිසාව නැගෙන හිර අනු දිසාාව දකුණු දිසාාව දකුණු අනු දිසාව ට හිර දිසාාව ට හි අනුදිසාාව යට දිසා උඩ දිසාාව. තොට ඒක බුදුරජාණන් වහන්ස දේශනා කරපු ඒ ක්‍රමේයට මේ මෛත්‍රිය වඩන්ඩ ඕන අපි මෛත්‍රී භාවනාව කියල අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන්නේ ඇත්තටම කරුණාභාවනාව මම නිදුක්වෙෙන්වා නිරෝගිවෙන්වා සුවපත් එෙන්වා දුකිම්මි දෙෙන්වා නිවන්දකිින්වා කියල මේ යන්නේ කරුණාභාවනාව. සියලු සත්‍යයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙෙත්වාඒ කරුණාවෙන් තමයි ඒ සෙත්පැතිීම කරගෙන යන්නේ. මෛත්‍රිය කියැන අව්‍යාපාද අහන් අවේරෝහෝමී අ්‍යාපජ්ජෝමිත අංගුතර නිකායේ දස්සග නිපාතයේ කරජකාය වර්ගතියන සූත්‍රතියනෝ අහන් අවේරෝහෝමි අභ්‍යාපජ්ජෝ ෝමි අනීගෝහෝමි සුකී අත්තා නම් පරිහරාමක කිය බුදුරජාණ වසේ විස්තර කරන මම වෛර ණැත්තෙක් පෙන්වා තර මේ දිසාාවට එක දිසාාවක් අල්ලග නඒකතේ මෛත්‍රය පතුරවාගෙන වාසය කරනවා. ඉට එක දිසාාවකට කරුණාව කරගෙන පාවිච්චිරන එක දිසාාවකට මුොදිතාවව දිසාවර උපේක්ෂාව ැ මේ කාල තියන දැවැන්ත මර්බු බුද්ධශාසනයට වීධ භික්‍ෂූන්නාාසෙලා තමතමන්ට හිතු හිතු දේවල් දේශනා කරන එක ඒ තරන් දැවැන් තර්බු දෙයක් මගිතන්නේ ශවාසන ඉතිහාසේ මෑඇත්ත කාලිනෝ සිදවෙලානෑ. තැ මමමට හම්බවනා මේ පහුගේ දවසක ආනන්ද විද්‍යාලයේ ධර් දේශනාව කරන්නගේ වෙලාවක අපේ ස්වාමින්නාාන්ේ නම හුණ විශවවිද්‍යාලයේ ෞද්ධ දර්ශනාන්සේ කිව ඉතින් අපි කතාවනේ මංකව මේක ඔබවහන්සේලා මේ තැන් අධ්‍යාපන වශයෙන් යෙදිලා ඉන්න අ නිසා මේ කරගෙන යන මේ මි්‍යා වැඩවලට විරුද්ධව ග්‍රන්ථලියන්ට ඔව තැන් න්න ඒබේදක මාධ්‍යයක භික්ෂූන් වහන්ේ නමක් ඇවිල්ල පින සහ කුසලය විග්‍රහ කරනවා ඒක දී සම්පූර්ණ ඒ භික්‍ෂූන් වහන්සේ උත්සා කරන්නේ පින කියන එක කරන්න එපා කියන එක පත්තර තමයි මනිසුන් හිත නැමරු කරන්න. දැම් බුදුරජාණන් වහස දේශනා කරනවා ම පුඥ්්‍යබායි සූත්‍රයේදී පිනට බය නොවන්න. ඉඩටදතුමා පින කියන එක හඳුන්නන්නේ ඒ හාමුදුරුවන්ටඕොනොදයට. ඒ මාධ්‍ය සජීවී සාකච්චාවරගයා මටවමනාව වනා දුරකතනය ංහමතල ඒකට ප්‍රතිවරද්ධ මතයක් ඉදිරිපත් කරන නමුත් මන්දන්නවා ඒ මතේ ඉදිරිපත් කන්න කොට මඟදි කට කන්නවා. ඒක දන්න නිසා මං ඒකට ගියනෑ. මතුවන් හිතාගෙනන්න ඒ විස්තරේ දැනගෙන ඒ භික්‍ෂූන් වහන්සේගේ දුරගතනාංකාර ගෙන කතා කරන්න. මේ මේ රටේ මෙහෙම කරඩ දෙන්ඩ බෑාපිට. මකද මේ අහිංසක ජනතාව නිතර නිතර වැරදි පැතිවලටම යනවා. මේ අකාලික ධර්මේ යටගිහිල්ල තාවකාලික ධර්ම ඉස්මතු වයෙනවා. ද ඒකයි මෙතන තියන දෙවැන් තර්බුදය. තාව කාික දරම ඒ කාලවලට හිතනේවා කියන. ැම් ප්ාකිරියත්තු ූත්‍රයේ දී බුදුරජාණන්වාසේ දේශනා ගන්නවා තිී නිමාණි භික්කවේ පුං්ඥ කිරයා. පින පින පු්්‍ය කිරිය පින්කා කතමානි තියනි දානමය සීලමය භාවනාමයගේ. එතවට දැන් මේ අර භික්ෂූන් වහන්සේලා එක මහාචාරය හාමුදුරුන්ගේ ගෝලයෝ කියයනවා. මේක මහාචාරයායගේ ඇතිිකතන්දරයක් නෑ බදුරජාණන්වාන්සගේ ධර්මයත් එක්ක. මේක තියෙන්නේ මාර්ගඵල තත්වයන්ට පත්ච්ච උත්තමයෝ. රපුත්ත රතන්හන්සේ ොන හාචර පදවියයක්වත් තිබන්නේන. මුදගල්ලලාන මාහරහතන් වහන්ේ මයිතන ය. ukමක් කර යුනිෝසිටියේ කාලේ පොපෙසද දන්නේ නෑ. ඉහෙමනෑ ද මේ කාලද මත්දැංහර විස්තරය දානවා ගේ මගේ මගේ අපම විස්තරය සේරමදන යිට භවිශ්ව දදාලග අති ගාචාරය අස්ත්‍රපති රෙම්මේ තියන සේරුම දෙනව අ විස්තරය. එක දුන්නත්තන්හෙම වර්තමාන කාලේ ඉන්නට හරියන්න. මිනිස්ුමක්ටන හයන ති බදහන්තරන්ති ි්ච තනතුර ටික හයන මේල බුදුරාන්සේ ධර්ම දේශනා කරන්ඩාවත් එහම ලන්න උනාන්සේ ඥාන ිකට වඩ ඒ ඉස්රයින් තියෙන උපාදිටික ගිල්ලා තිනවා දන්න ලැංකස්ට වලට නැත්තන් මේ කේම් ප්‍රජ් රේ මේ බදුරජන් වන්ස නැත්තම් හරිියන්නෑ කියලතමයි ගන්නේ ඒ තරමට මේ ධර්මය පහලට ගිහිල්ල තියෙන අකාලිකූ උනාහන්සේ සාරා සංකය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරල අවබෝධ කර ගත්තු සර්වක්ඥතා ඥානය දෙැවැන්තලෙස සැහැල්ලුවට පත් කරනු. එත්සා උනාහසගේ ධර්මය අකාලික බව පහැදිලි පේනවා මේ ලක්ෂණ තුනෙෙන්. වරක් මට හිතෙන්න මේ බලංගොඩ ආනන්ද මෛත්‍රය හාමුදුරුවෝ විදේශ රටකදී සුදුජාතිකන්ට දේශනා කරන්නකොට ඒ සුදුජාතිකව කිය තියෙනවා ඒක ෑම විග්‍රහයක්කම එකකඟ වෙන්න නමු තුන්ාස වියත් භික්ෂක් ඇටම ගරු කරන ම මටත් ශාසනය තුළ රැඳීහිටන්ද ඒකාලේ හැේ හොඳ හැඟීමම් ඇතිකරපු භික්‍ෂ වසේ නමක් නාය කාමුදුර කෙනක් ඉතින් උන්න්නහන්සේගෙන් හලතින සුදුජාතිකේ බුදුදහම හරි ගැඹුරුිය පැතිරුණ එකක් මේ හරි හමාරුවයික තේරුන් ගන්නක උන්හසසි කරන නෑ මේ ගරි සැහැල්ලයි කරුණු කීපයි තියෙන්නේ මේක තියන්නේ ්‍රීසි ත්‍රලක්ෂ අනිත්‍ය ඉපර්මනන් දු සෆරිෝ අන් සටිස්ෆක්ටරි අනාත්ම සෝන් සබස්ටන්ශියලට ඉවම සුද්ද අප ඩි ගලිනා වෙලා තියෙනවා කරුණු තුනයිනිති මහාසාගරයක් බඳ වනාට අනිත්‍ය වෙනස් වෙනෝ. ඒ වෙනස්වීම දුකයි ඒක අපිට ඕන දදිරහ ගන්න බැදැන්ිත්වත්තේ අපි කොඩයන. පෑදන අප ඉල්ලිම කරොත්තේ දට්ට පෑදෙන්න්න එපා කොන්ඩ ගච්චමන්න්නය කියලා අරයන්න අනිවාරයෙන් දට්ටි පෑදෙනවා අනේ මගේ කොන්්ඩේ සුදුෙන්ඩ එපා මේ කලුවටම තිබේවා ආන්න දට්ටික වැටටනම් එපා අපිගම අපි ප්‍රබල ඉල්ලිීමක් කරනවා අරිර ක්‍රිකට් මැච්චල වගේ මිනිශෂකරුගෙන්ති ප්‍රබල ඉල්ලිීම් කරනවාන ඒවගේ ප්‍රබල ඉල්ලිීමක් කරනවා දත් සැට්කෙන් හදට මේ දත් මදින වෙලාග. මගේ දත්වොලට මංගේයන කරුණාගල්ලා හඳට ආගන්න ඕන අනිත්දත් වැටනටගවන්න මගේ එක දතක් වැඩිලාහු ෙන්ඩෙපා කිය. ො මගේ දත්තිික මටෝනු විදිරතියෙන් ඕන හෙමන අපි ලමයි දනකොට මගේ ලමයා මටෝනු විදිරින් දෝන. මගේ නොන ටෝනු විදිර දඕන මගේ මත්ත්‍ය මටෝන විදිරින් ඕෝන. එහෙම කිව්වට පුළුවන්ද බෑ අනාත්මයි. අපිට අප අතක්වත් හසුරුව ගඩබෑ ඔ. සා බැරි වෙලාකත් අන්සභාගේ හැදුනොත් අංගලක් දසමය කොල්ලගඩ බැවින්ව දසමය කොල්ලගඳුව තීවගේ දරුණු තත්ත්වයක් මේ ජීවිතය තියෙන්නේ මේක තමයිත් ්‍රලක්ෂණය එත මේක අකාලිකයිනෙ පැහැදිි ලොපේනදැ ඒ කාලෙත් ඒකා හරි මේ කාලෙත් හරි අනාගතය හරි මේ අනි්‍යවීම අනිත්්‍යවීම තමයි ඇසා අනිත්්‍යවීම අනිත්‍යයයි ැම් පින්නතු මේ පිවත් අයතර සමහරය දැනට ඇති තමන්ට උප්පත්තියෙන්ම ලැබිච්ච කාචවලින් මේ ලෝගේයේ බලන්නේ මේ මං වගේ වෙනස්සේලා එක අලුත් කාචදාගෙන බලනෝද සමහරය කෘතිම කාච්චදාගන්න ය කන්න අඩිවලින් ඒකෙන් තමයි බලන්නේ මේ මේ තමයි අනිත්‍ය දැම්මි බුදුරජාන්සගේ ධර්මය මේ සමහරය අමුතු විදිට කියන්නට උත්සා කරනවා ොට ිනිස්සට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ හරිම සරල විදියට ධර්මය දේශනා කරේ. මාතාපිතුූ පට්ටානම් පුද්ධදාරස්ස සංගහෝ අනාකුළලාච කම්න්තතා තම් මංගල පුත්තවන් අහග නිටියත් කෙනෙකුට තේරෙනවා ඒකනමි කියන්නේ කියලා. සමරයි උත්සාගන්නවවා ඒක ඇතුළ තියෙනවා කිය සැඟවිච්චයක. එම හදල නිර්මාණ කල්ල දෙන්නාන මේක මෙහෙමයි පට්ටි ච්ච පටිච්ච චපස්සාතන චපස් සායතන කිය කිය හතු දීර ගණ්ාදනවා ඒමට මේ න් ආතනෙන විග්‍රහහි ංන්නර ස්ට්‍රියයාාව පින්න තුුන්ට කෙදුන්න කියවන්ඩ එකක හාමුදුරුන්ගේ වගේ වන්ඩ අන්ඩෙපා ම කිව කියලා කියවන්නඩපා හැබයිති කරුණු පැහදිලි කර ගැනීමට දන්න කියන ස්වාමින්නාසේ නමකගේ ගුරහරුකන් ගැනීම අවශ්‍යයි හැබැයි මේ දක්මේ අපිට තියනවා අවශ්‍ය දේකිව ගණ්ඩ මොකදද ද මේකේ වෙලා තියන ලෝකේ මිනිස්සුන්ට කම්මැලි සූත්‍ර ග කියෝ ගඩ ඒහිද වෙනත් කෙනෙක් මාර්ගයෙන් යපෙන්ඩ හදනවා. ඒ යැපීම අන්තිම භයනගයි කියල කියන්න ද. දැම මේ දේශයි ම කියන වැදගත්ම කරනු තම ඒක. ධර්මය පිළිබඳව ගිහි අයට පුළුවන් ස්කෞරරි සල්ලිහම්බ කරලාදීල ඒකෙන් යපෙන්ඩ කමන්නේ. දරුවෝ ටිකට නෝනට මහත්්‍යගේ මාර්ගයෙන් යපුණට කමන්නේ. හැබැයි ධර්මයෙන්නම් එක කෙනට කියලා යපෙන්ඩ යන්ඩපා වරදව. වැරදුනාමතමයි නිරයෙන් කෙවර වෙන්නේ තරක භික්ෂුවක් කියගෙන න බදුරජාණන්වාශසය උපන්දේශය ලංකාවයි කියන දැන් ඒ භික්ෂුවගේ කීම හලා යැපෙන්ඩ ගියොත් වේසන සූත්‍රයට අනුව අන්තිමේ නිරයෙන් කෙලවර වෙන්නේ. මේ ලංකාවන්න සමාර භික්ෂූන් වහන්සේලා නායක කියන අය අධිකරණ නායක කියන අය මේ විජ විවිධ නායක කියන හාමුදුරුවරුත් මේක පිළිගන්න ඒකට මත මතයක් දෙන්න ඇැ මේ විරුද්ධ මතයක් දෙන්නේ වගේ අවාසනාවන්ත ඉරණම කර අපි පත්වෙලා ඉන්නවා. මං ඒක අර රුණණ විශ්වවිද්‍යාලයේ හාමුදුරුවන්ලට එදා විච්තර කරේ මේ ආනන්ද විද්‍යාලයේදී. ඔබවහන්සේලා මේ ඒ බෞද්ධ දර්ශතුලා පාලි බෞද්ධ අධ්‍යනාංශවල එකතුවෙලා විතිමත්විදියට හොඳ වැඩපිළිලක් කරලා ඔය මිත්‍යාදුෂ්ටික මත පලකිරීම් වලට විරුද්ධව ක්‍රන්තයක් කර ලියන්න කියල්. එති එනිසා දැ මේ අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණය කාලික බව හොඳට තේරෙනවා. ඕනම කාලයක ඒක අවබෝධ කරගණඩ පුළුවන්. මේ කාලෙත් ඇස නිත්‍යේ කියලා ගෙනෙකුට වටහගන්නඩ පුළුවන් ැන් සංයුත්තනිකායි සලාතන සංයුත්්‍යති දේශනා කරන්නේ චක්කුම් බික්වේ අනිච්චන් පින්නත් මානෙන මේ ඇසා නිීත්‍යයි. යදනිච්චන් තන් දුක්කං යමක් අනිත්‍යනං ඒක දුකයි. යන් දුක්කන් තදනත්තා යමක් දුකනං ඒක අනාත්මයි. යදනත්තාත නේතන් මම නේසෝ හමස්මි නම සෝවත්තාති. අනාත්මනං අනාත්ම ගැන තමන්ගේ වසගේ පවත්තඩ බැරිනම්. එය මගේ කියා හෝ මම කියා හෝ මගේ ආත්මේ කියා ගණ්ඩ බෑ. ඒව මේතං යතාභහතන් සම්මප්ඥා දට්ටහ බං මේ විදියට යතාභහොත ඥාන දරසනෙන් සම්මය ප්‍රඥාවෙන් දකිින්ද. එදා දැක්ක වගේ අද දකිට පුළුවන්. හැබැයි එදා කෙනෙකුට ඉතා වේගෙන් වටහා ගන්න පුළුවන් ඒ තියෙන ඥාන ශක්ති අද මනුෂ්‍යයට නෑ අද නුස්්‍ය වැඩිපුරම මීෙන් මත් වෙලායින්නේ. වැඩිපුර ඔලුව පිරිලතියෙන්නේ පංච කාමයෙන්. රූප බල සතුටු වෙන ප්‍රමාණයේ වැඩි. සබ්දාල සතුටු වෙන ප්‍රමාණයේ වැඩි. ගඳ සුහඳ දැනෙනක දැනගෙන සතුටු වෙන ප්‍රමාණයේ වැඩි. රස විඳල සතුටු වෙන ප්‍රමාණයේ වැඩි. ඒකාලේ යම්කිසි ආහාරයක් ඇති අපි දැන් අපිගේ ම අතීතේටම මිනිස්සු සම්බෝලයක් කදාගෙන කැකුළ බට්ටික කදාගෙන උයල කෑමටි එකක් කාල ජීවත්ත එච්චා වගේ දැන් දැන් ඒකට විවිධ වයිවාර දල පැහ දෙකක් විතර කෑමක් හදන්න පුලුවන් දැ මාධ්‍යවල හදල පෙන්න්න නවා. එතකොට සහරලාට ධර්මදේශනාවකට අපිටහම්බෙනවන විනාඩි පහළව කෑම එක හදන්ඩම යනවා පැය දෙකක් විතර. ඒවගේම දැන් අද එදා ධර්මාසෝක අධිරාජය මුළු දඹදවු තලේපුරාම පුවරුවලින් ඉදිරිපත් කරේ සම්පූර්ණයම ධර්මය. ඒව පසු කාලී නො එකතු කරලා ඒ ග්‍රන්ථ නිර්මාණය වෙන්නේ අසෝක ධර්මය කියලා. ඇත මේ අසෝක ධර්මය මේ බුදුරජාණන්සගේ ධර්මය එතුමාට තේරන විදියට තමයි එතුමා ව්‍යාප්ත කළේ. ඔ අසෝක අධිරාජයට හොඳ ධර්මඥානය ඇතිබුණා. නිස එතුමාගවා සියලු රටවැසියෝ මාගේ දරුවෝ හොය කියලා. එතකොට සියලු රටවැසියෝ මගේ දරුවය කියන එකට එතුමාට ඒ දැනුම ලබාගන්නේ සූත්‍ර තියෙනවා සයුත්තනිකාඒ. මාතු පිතු බාතු බගිනි පුත්්ත දීතු කියල සූත්‍ර හයත් තියෙනවා මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යයන් යම් දවසක අප අම්ම කෙනෙක් වෙලා තියෙනවා යම් දවස අපි තාත්ත කෙනෙක් වෙලා අපේ දුවෙක් වෙලා පුතෙක් වෙලා සහෝදරෙක් සහෝදරියක් වෙලා එතොට එතුමා රජවනාම කල්පනාගන්නවා මේ ඉන්න ජනතාව මගේ දරුවනේ එම් මං දරුවන්ට වගේ මේ අයට සලගන්න ඕන කියලා එතුමා කල්පනා කරවා එඒතවට අන්න ඒ වගේ අවබෝධාත්මකව තමයි එතුමා දර්මපපචාරය ඒ පුවරු ලිපිවල කරේ. තො මුළ රටපුරාම මිනිස්සු දැන් රෝහලක් ළඟට ගියත් ඒව දකිට ලබෙනවා. දැන් අපිට දකිින්ඩ ලබෙන ආවල් නාලිකාවේ අහවල් වෙලාවේ යන අහවල් නාට්‍යය බලන්න දිමමාත් කැත්තිෙන් ඉන්න බලන් කියෙලා දර්ම දේශනාවල්ට ඇන්ඩවෙන නිසා බලන්ඩ අම්ෙන්න. ඒවගේ හරියට මග හැරෙනවමට. ින්නේ ඒතික ඇත්වාවසෙම බලාගත් ොත් මංහිතනව මට නිවන්දකිින්ට ඒටික මැති කියලා. ඉතින් අපරාදේ මට ඒතික කරගන්න හම්බෙන්නේ තින් මංහිතනව ලංකාවන්න ජනතාවහරි වාසනාවන්තයි ඒව. ලඟට වෙලා බත්තකත්යාගෙන හොදට බලනවරලොක පුවරු ලිපිවලනෙ ගලතයෙන්නේ අර ඒ හන්දිගාන ගලතින හවල් වෙලාට බලන්න. ඉලාට පලදි ඉද කියල ගාලතිනවා ලස්සන ගෑනුලමෙක් වල්ලගෙන ය හරහා මේ අහවල්දේවල් පලඳ ඉන්න කියලා. ඒසරයනකට තව ගෑැනුලමේ කල්ලගන්නවා අනිත්‍යනැ නිත්‍යයි හැම දෑම්බලන්නකොට නිත්‍යයයි දන්තකල්්‍යයානනිියත් නිත්‍යයි කේෂ කල්ල්‍යයාානියත් නිිත්‍යයි චවිකල්්‍යයානියත් නිත්‍යයි වය කල්්‍ය යානත් නිත්‍යයයි ේරම නිත්‍යයි. ඉති ඒනිසා මේ වගේ ලෝකේක තමයි අකාලික වූ දහරුමයක් මේ පතුරුවන්ඩ පිහදන්නේ. ඒ සේරවගේ මිත්‍ය දුෂ්ටික යන්නගයාමින් අන්ති මමාරු වෙලායන. ම මේකයි කල්පනා කරේ මේ දේශනාව ඇතුලේ ඔයි ටිකත් කියන්න ඕන කියලා ධර්මයහනට මොකද අපේ පින්ගත්තය හරි සද්දා සම්පන්න ධර්මයට කැමති ධර්මයහන තැ මේ දවස් ටිකේම මේ ගන් විදි සංස්ථාව දේශනාටක බොහම සද්ධාවය හන පින්වතුන් ඉන්නවා ැ ඇතන මම සීපත් කරන්න ඕන පසුගගේ දිනක වංකරපු දේශනාව. ශේෂම මිත්‍යා දුෘෂ්ටික වැඩපිළ පිළිබඳව. අපේ ජෝතිස් ආදී විධ දේවල් අල්ලගෙන ඒ අපිට වැරැද්දේ මාගේ ආක්‍රණින් පස්සසි පොළොන් අරයුගේ දකුණු ඉන්දියානු ආක්‍රමණය ඇත්තම් මීදු මාආරාතන් වන්සේ අපිට හරි ලෙසම ධර්මය ලබල දුන්න ඉති ඒ දේශනා වහලා මගැන ගුවන් විදිල සස්ථාවට බොහෝදනෙක් කතා කරලා නම්බර එක මගේ අරගෙන දුරකතනාංකේ අරගෙන මට කතා කර කතාගර කර සතුට බල කර අපි හරි සන්තෝසිෙන් ඇහේ මේ වගේ ගවාක් මිත්‍යා කතා කියනවානේ ඇල්පිටියයෙන් මහත්තේ කතා කරල කිුව ආමුදුරණය ජෝතිස වැඩසටහනක් ඉවරුුණාම කියන ඔලු එකක් කෙනෙකේ වැඩසටන්ටඇවිල්ල ඔබට රෑට නින්දයන්න හරිර ඉන්දයන්න නැත්තං කතරගම දෙයන් සහි කරලලා නිදාගණ්ඩ. එතකොට නිින්දියනොගේ නොවල. ඉතින් මෙයා කියන්න ඕන උමකක්ද මෙයා කියන්න ඕන බුදුරජාණන් වහන්සේ සහිකරන්න්න. එමනත්තං ධර්මය සහි කරන්ඩ. නැත්තං ආර්මහා සංගරත්නය සීහිකරන්ඩ. සීකරල නිදාගන්ඩ කියලා ඒකන මේ කියන්නේ. ඒ කියන කරගම දෙු සීකරන්න කියලා. ඟට දැන් මට කතාකරපු තව ලංකාව ප්‍රබුද්ධ අපේ ඉටපු බොහෝ ගරු කරන අප මැතිතුමෙක් තමයි මේ මැදිරිය අපි අද කතා කරනයි මදිරේ තුමා රූපයේ තින අමරදේව මැතිතුමා එතවට අපේ ගහන් දරවයන් එතුමාගේ නෝනා මහත්මියඒ මැතිය හිමල අමරදය මැතිනය කතාගල් මට සතුට පල කර මං ෙදර ඉඳලයේ දේශනාවාගෙන හිටිය ඒමයි ස්වාමීන් වහන්සේ ම ස්වාමින්නහසකල ක දර සත්්‍යය යනකොට යාට සතුටට ගෙදර ඉඳං රේදියකට එහෙමයි. එහෙමයි ගගේනලු ඉතින් ගෙරයටට ගිවලු මේ ඔයගොල්ලො හිතනවා ඇති ට පිසුද කියලා නෑනෑ ම මේ සන්තෝසිට මේ කියලා. ඉතිවසේ දුරකතනාන් කිය අරගෙන මට කතා කල සතුට පලර. ඒේනිසා ම මේ කරුණුට්ටි මේ දේශනාව ඇතුළ කියන්න පින්නවන්නේ අද අපි වාසනාවන්ත පිරිසබබවට පත්වෙලා තියෙන ඇත්තුළෙම දුරභාග්‍යත් අපිට ඇවිල්ලතියනවා. ඒ දුර්භාග්‍ය තියෙන්න්නේෙත් මේ ඇතුළෙෙන්ම තමයි. එනිසා විධ විධ භික්‍ෂූන් වහන්සේලා බහිවෙලා. ඒ බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මය යටකරමින්. තාවකාලික මත ඉදිරිපත් කරමින් මේ නිවන් මග අහුරලදානො. අපි කාලයක් ගුණධර්ම දියුණු කරලා තමයි මාර්ගඵල අධිගමයකට එන්න වෙලා තියෙන්නේ. ඒ කාලෙ හිටිය බාහිය ධාරුචීරය වැනි උතුමු. ශනයකින් ධර්මය වටාගන්න. මේකාලෙ අපිට ඒ තිික්ක පඤ්ඥා කියන එකනෑ ්‍රීක්ෂණ විදියට දැ මේ කාලේ අපිට මේ මාර්ගයේ වඩාගණ්ඩ තියෙන්නේ. මේ බොහෝම දුස්කර විදියටයි. කිප්පාබින්ඤ්ඥාන අමාරුයි. තට දන්දාාබිඥ්ඥා අමාරු විදියට යන්ඩ වෙලා තියෙන්. වඩගාගෙන ධනගාගෙන ටික ටික එහෙම යන්ඩ වෙලා තියෙන්. කාලන සවවැත්නුවර අපිට හිටිය කෝටි පහක ජනගානයක් සම්පූර්ණ මාර්ග පලලාබී කෝටි හතක් හිටිය කෝටි හතෙන් පහක් මාර්ග පලලාබී අද ලංකාව කෝටි දෙකක් විතර ඉන්න එක මාර්ගඵලලාබී කොයාගඩ බෑ සේරම ඉන්න මිත්‍ය කතාගෙන මාර්ග පලලාබී ස රහතන් වහන්සේලාගේගීටයට නෑ මට මතකයි එකවතාවක් මම ධර්මදේශනාවක්කරපු වෙලාවක තරුණළමයෙක් ගොලද ධර්මට යොමයිලා කටයුතු කරන්න කිවම තුමා ගුවව ොරල්ල ප්‍රදේශී මේ හමුදුණ මම දැන් වැඩසථනකට යන පලනොකොට මේ රාතන් වහන්සේ නමකගේ ති මට පොතකුත් දුන්න මංකුව මට මොකුත් කියන්න බෑ ඒකාලේ නම්මම සැහන අවබෝධය තව මදි මේ සූත්‍ර තව තාව පරිශීල්නය කරකරග එන ගමන් හිටිය එන්න මංකව මට එක පාරටම මේ රාතන් වහසේ නමකට මකුච්ච අන්ඩ බෑ පෙරිලා හතන් වවාසේ නක්ම වුණොත් වා මාරු වැයට නිසා මකුච කියයන්න අපි බලමුකෝ ටිකක් කියලඒකන්දලා තව දවසක වැඩම කරපුහම ආයි පොතත් දුන්නම මං එකපාට පෙරලපුම ඒකාර මගේහිතන්නේ සම්මාධිෂ්ටයෙන් යුක්ත බලවේගේක මහිමෙන්ද වඳ පිටුවක් පෙරලනා හරියටම. ඒක තියෙන්නේ ආර්යස්ටායක මාර්ගගේ සම්මාවායාම. තොට සම්මාවායාම බුදුරජාන්වාස විස්තර කරන්නේ මේ නූපන් අකුසල් නොයිපදීමට දරන උත්සාහය. අකුසල් ැති කිරීමට දරන උත්සාහය. උපන් නූපන්කුසල් ඉපදිවීම දරන උස්සාහයේ උපන්කුසල් වැඩිදිවුණු කිරීම දරනු උත්සාහය. එතකොට අනුපපන්නානං අකුසලානං දම්මාන ඒට නූපන් අකුසල් නොහිපදීමට අනුපපාදාය චන්දන් ජනීති වායමති විරියන් ආරභති චිත්තම් පක්ගන්නාති පදාති. උප්පන්නානං අකුසලානම් දම්මාන උපන් අකුසල් නැති කිරීම. ඊළඟට අනුපපන්නානං කුසලානන් දම්මානං උපපාදාය. ඒ විදියට මේ කරුණෝටික පාලියගේ විග්‍රවෙන ටික මේක තියෙන වෙන විදිියකට මං ඉදිවසකි වවා ඒ කාන්තවශයම මාත්‍යය මට දැන්නන්ගන්න පුුවන් මේනම් රහතන් වහන්සේ නමක් නොවී.කට රහතන් වහන්සේ අනිවාරයම බුදුරජාණන් වසගේ බුද්ධ වචනයෙන් පිට දේශනා කරන්නෙමනෑ. එද රහත්නෑ කියලා. දැන්නම් අපි හොඳටම දන්නවා ඒ තරම් බොරු රහතු ිහිවෙච්ච නිසා බුදහාමුදුරුද්ි ච නිසා සිරුවර්ධනල වගේ දැන්න්න නෑ ඉතාම පැහැදිලි ඒ මාර්ගයේ ක්‍රමවේදේ දැන් නැතිලා ගහිල්ල තියෙන්නේ එතකොට බින්වාදී රැවටෙන්දවා කවදරි දවස අපිත් කියයාගෙන එට පුලුවන් රාත්තුනා පින්වත්නි කියල ශෛලයේ මති හො තැම්පත්ෙන්ඩෝ නති අතකුත් කියයල ගාන්ටමේ වගේ පින්වත්න දැ අපි රාත්තුනා කියලා ලංකාවන්න ජනතාව හැබැයි එතෙන්දී ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ තනතුර ප්‍රශ්නයක් වෙන්නේ. ද රෝස්්‍රේලිය හම ිහිල්ල බණ කියනර මිත්‍ය දෘෂ්ටික භික්ෂුව කියවා කියන්නේ මේක සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ වෛද්‍යවරු ඉජිනේරවාගේ ඒ අටුලු තේරෙන්නේ හෙම කියනවලු. නිසා මේකේ දැන් ඕන කෙනෙක් අල්ලන්ඩ පුළුවන් මහාදි කරනු විනිසුරු කියලා හර කියන්න. අහුේනවා. ඕ නීතිඥ කියලා මේ වෙන්න හුවෙන. මාචාර කියලා වෙන්න ඇහුවේෙනවා. මේ මොකද මේ ඒරියායක මේ පරාසය අපේ විෂයෙන් තොරයි. අපේ විශෂෙන් තොරයි එකක් මේ තියෙන්නේ එකෙද රවට් අන්ඩ පුළුවන් ධ්‍යනයක් කියලා ක්‍රවට් අන්ඩ පුළුවන්. මාර්ගපලයක් කියලා රවට්ටන්ඩ පුළුවන්. තේරිසා දැන් අර ඔස්වේලියාවේ යුවල වෙනුවෙන් මං පැය දෙකක් වෙන්කරා මහන්සේලා හිටිය ඒකොල් අංග සම්මාධිට්චියයට ගණ්ඩ. මගේ හිතවත් පිරිසා? න් පරාද ගොල්ලු මි්‍යා දුස්තිරක හිල නිරයට යනවා. තොර අකාලික දහමේ ප්‍රතිඵල නිලාග්ඩ හම්බ වෙන්න. එංසා බුදුරජාණන් වහන්සේ ධර්මය පැහැදිලි ලෙසම මේ සූත්‍රපිටකේ තියනවා දහදදා සස්්‍ය පහක් සූත්‍ර සහිතව. පින්නතුන්ට ඒ සේරම කියවගන්ඩ බැරවුණත් අපි ටික 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 කියවන්න පටන් ග්ඩුවන. ආරම්භයක් හැටියට හොඳයි මජිමනිිකායි පළවැන කොටස සූත්‍ර පණහයි තියන්නේ මූල පරියාාය සූත්‍රය පලවෙෙනක ඒ අමාරුවයි ටිකක්. එ එතනින් පටන්ගන්න ඇැතුව දෙවනිය කේහිදලගහිල්ලා ඉවරවුණනාට පස්සේ මූල පරියායකට එන්න කියලා අපිට කියන්න කැමතියි. ඕක ඇතුල තිනවා හොද කියගන්න හොද සූත්‍රය. ඒතමයි මිහිතු මහරතන් වන්සේ ලංකාවට වැඩම කරලා මුලින්ම්ම දේශනා කරපු දේශනාව. චූල හත්ති පදෝපම සූත්‍රේ අන්න එතනිින්මටන්ගත්ත ම ඒක ලංකා දේශනාාවච්ච පවැනි සූත්‍රයේනේ රජුරෝ තෙරුවන් සරණගේ සූත්‍ර. ලංකාවන්න බොහෝ දෙනෙ චූල හත්තිි පදපම සූත්‍රය කියවලන්නේ. ලංදි මම එක කාන්තා පාසලකට කොළඹ දේශනා කරල වෙලාවෙදි එ දේශනා කරපු වෙලාවෙදි. ඒ විදහල් පතිතුමිය ඇතුළ මංකු ආචාරමණ්ඩලය හෝ මේ දරුව සමාට මේ උත්ත්‍රේ කියවල නැතු ඇති කියල. ඉරස් දුවල් පපතිතුමිය බොහම අවංකලෙස් ප්‍රකාශයක් කරා මේ පසුව හාම්දුරුවෙන් ඇත්තරම් මම දේශෝක කියවල නෑ හොඳයි හාමුදුරුව කියෝපේගම කොහොමද කියවෝ ගන්නගේ මංකෝ ඕකට අපි පරුවර්තනයක් අප පරිවර්තන තියෙනවා ඒ අරගෙන කියෝමු කියල මං ඒකට අචි උපදෙස ලබලදුන්න. ඉතිං ඊඩවසිකුව අපි පාසලට ඒ පරිවර්තන ටික සේර්ම ගන්නෝ ඒවගේම ජාතක පොත්තල පරිවර්තන තියෙනවා ඒත් අරගන්නවා ලමයින්ට කියෙලගිව. එනිසාම මේ ධර්මය මං මේ දේශනාව තුළ දැ මේ අකාලික භාවයට අපිට ඕනතරං උදාහරණ තියෙනවා මෛත්‍රී භහාවනාව කරලා බලන්න අපිට අරක කියෙන ආනිස ලැබෙනෝ මනුෂ්‍යයන්ට ප්‍රිය වේෙන මනුක්්‍යියන්ගේ ප්‍රීඩා නැතිේලාලයිනවා දෙවුරු රකිනෝ බාර ගටගහන්ඩ ඔන්න මම ඒකාලෙ ධර්මය දන්න ඇැති කාලේදී මට මතකයි කොච්චර බාර ගැටගැහවාද මමම අනිත්තය වෙනුවෙනුත් ගැටගැහවා. මෛත්‍රී භාවනාව සැබෑලෙ ආරම්භ කරේ යම්දවසකද තස දිසාභාව මීට අවුරුතු විස්සකට විතර පෙර එදා පටන් පඩුරු ගැටගැසීම නැත. එකතමයි ධර්ම කාලික බව මේ අපිට දැනුත් ඒක ප්‍රතිඵල ලැබෙනෝ ගන්න පුළුව. එතකොට ඇත්තටම කෙනෙකුගේ මූන පැහැපත් වෙනවා මොකන්නෝ විප්පසීදති. කළුපාට සුදුපාට කරන්න බෑ හැබැයි අනිවාරයෙන්ම යහගර මෝනේ ප්‍රසාධ ජනකභාවයක් කටගන්න.වෙෙන දට වඩා නැති. මංගැන මේ ලෝකයේ ඉන්න ඕන ගැනකුට මේ දේශන අහගෙන ඉන්නෑට මේක කරන්න පුළුව. භාවනාව තුළ ප්‍රතිඵල ලැබෙනවා ධානය තුළ ප්‍රතිඵල ලැබෙනවා දන් දෙන්නඩ දෙට ලැබෙනවා. දින්නන්සුක පලං හෝතයි දෙනායට ලැබෙනවා. නාදින්නං හෝති තන්තතා නො දෙනයට ලැබෙන්නේ. එතකොට දාන මේ වශයෙන්ද ඉලාට සීල මේ වශයෙන්. සිල්වත් කෙනාට විපිලසර භාවයක් ඇතිවෙන්න ඒක අපට තියෙන ලොකුම ආනිසංසය එතකට ප්‍රථම උපනිස සූත්‍රයේ සඳහන් වෙන. තොට දැම් සිල්වත් කෙනාට යම් ආකාරයක පසු ඇැවිල්ලක් එන්නේ එකක ඔගොල සිිල්වත් වෙලා බලන්නට නැද්ද කියල අකාලිකයි. මම සත්තු මරන්නේ මං හොර ගංකරන්නේ මම වැරදි කාම සේවනය කරන්නේ මම් බොරු කියන්නේ මං කේලා කියන්නේ ම පරුසු වචචන කියන්නේ වැදි වශෙන් කල්පනා කරලා බලන්න එතකොට විශාල සතුටක් ඇතිවෙන. ඒක තමයි ධර්මය කාලික බව. එතුො අර භික්‍ෂූන් වහන්සේලා කියන්නේ ඇ දුටු නිවන එකකටගේනවා මේ මොකද මිත්‍යා දුෘෂ්ිකත් ම මේ සසධනය යන්නේ යම්කිසිගෙන මොකරය අවබෝධයකටාබම ගේනවා ඒ තමයි කෙනවා දුටු නිවන ැ දුටු නිවන ඉඳගෙන නිියවට යන්න ගේනවා. එ අමුදුම විග්‍රහයන්තියෙන්නේ ඒ වගේ මහා දැවන්ත මිත්‍යාවක් යැන අවස්ථාවක සැබෑ ධර්මයේ අකාලික ධර්මය ප්‍රතිබල මේ වෙසන්ගේ පොහොය උදාවන මොහොතේද. ඔබ උදාකරගන්ඩ උත්සාකරන්න අපට නව වර්යකුයි මේ උදාවවෙන්නේ ෞද්ධයන්ට මේක තමයි නියම සැබෑ වර්ෂය තේනිසා මේ උදදාාරතර ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින්. මේ අකාලික වූ ඒ සම්බුදු දහමේ උතුම් ප්‍රතිඵල ලබාගෙන මේ සසරදුක නිමාකොඩ ලබන අමා නිවංසුව සලසා ගැනීමට හේතු වාසනවේවා. පින්නා සීලු දෙනාගේ නමින් මිය පරලෝගයාාව වූ සීලම ඥාතුමිත්‍රාදීන්ට මේ උදාරතර මහපින අනමෝදන් කරම අනමෝදම් විත්වා. ඒ අනෝොදන් වීමෙන් ඒ සිරු දිනාගේ භවගාමී ජීවිත සපවත් යත්වා සුව පත්ෙත්වා අමාමහනිවනින් සැනසිත්වාගල සාධකයන්න. ඒවගේම මේ උතුම් ධර්මදානම මේ මහාපින සිද්ධ කරපු මේ සියලුම දායක කාරකාදී පින්නතුන්ගේ ඒ සියලු උතුම් තාරුණික ප්‍රාර්ථනාවන් ඒයාකාරයෙන්ම සපල කරගන්නට ඒ සියලු දෙනාටම යහපත් වාසනාවන්ත ජීවිත ගත කරගන්නට ඒ අයගේ දරුවන්ගේ අධ්‍යාපන කටියයුතු ඒවගේම රකී රක්ෂා කටයුතු ආදී ලෞකික කටියයුතු මෙන්ම ඒ දහම් අවබෝධයට උපකාරවන ඒ ආාවත්වලට යොමූ මේ කටයුතු සෑම දෙයක්ම සාර්ථය කරගන්නට නිරෝගී සුව චිරජීවනය සරසාගෙන කටයුතු කරඩ පින් අත් විධතන් අන්සර ගැනන් තාශිරුවාදයෙන්ද මේ පිනේ බලයෙන්ද හේතු ඒවා වාසනාවෙත්වා කියල සාධකර ප්‍රාර්ථනා කරගන්න මේ විදියට මේ උදාාර්තර ධර්ම දේශනාවෙන් අත්පත් කරගත්තා වූ පිංවල බලයෙන්. ඔබ රද ටම විශේෂෙන්ම දෙවියූ සක්ද වි න් සතරවරන් වරු සැන්පති වරු ප්‍රධාන පින් අ වර මේ පිින් අන ෝදං වෙල මේේ පින් සිරදනාට ධර්ිරක කවරණය සරසාධන අතර රටවාසීන්ට ලවාසීන්ට සතක් සාන්තියයක්ක් දාකරෙත්වා දෙවිවරු සද්ධාසීර සුතයාග ප්‍රඥාදියුණු කරගෙනන අමාමහ නිවනින් සැනසෙත්වා. තු හ පින් ල බලයෙන් ඔබාප සිීරුදනගේ මෙලව ජීවිතය හපත්වේවා පරලොව ජීවිත සුගතියම හිමිවේවා. උද පසේබදු මහරාතන් වහසේලා නිවී සැසී පැමිණ වැඩමකොට වදාල සාන්ත සුන්දර පරම රමණී අතියවුතු මරර්තුමමාහා නිර්වාණ සම්පත්තිය මේ ගෞතම් බුදුසසනේදීම සාත්සාත් කර ගැනීමේ දුර්ලබ වාසනාව භහග්‍ය උදාාවේවාගල සාධකිල පාර්ථනා කරගන්න. ආකා සට්hාච බුම්මට්ට ආදේවානාාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දිිත්වාචිරන්රක්කන්තු සාාසනං ආකා සට්ටාජ බුම්මට්ටා දේවානාාගා මහිද්දිිකා පු්ඥන්ත අනුමෝදිත්වාචි රන්රක්කන්තු දේශනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුඥන්තං අනුමෝදිත්වාච රන්රක්කන්තු තංසදා තරමස්්‍රමනානි සන්සේෙන් හැම දෙනාටම අමානිවංසුව සරසේවා. අද ධර්මාම ශාසනාව පැවැත්වූ දේශකයණන් වහන්සේ කඳාන පොල්පිටිමූ කලාන අශෝකාරාමවාසී, සිරිවිමල සිරී ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත මාවරමණ්ඩිය සිරි ගෞතම සඳහම් ආරාමේ ප්‍රධාන අනුශාසක හිටපුූ විශ්වවිද්‍යාල කතිකාච්චාර්ය ශාස්ත්‍රපති, පූච්චපාද පොල්පිටිමූ කලානේ පඤ්ඥාසිරී ස්වාමින්ද්‍රයණන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තවතවත් ශක්දිය දහිරියසා නිදුක් නිරෝකී සුවත් චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමූ ඔබට තෙරුවන් සරණයි.